right? Advanced level 2021. උසස් පෙළ 2021. අපි දරුවෝ අන්තිම වතාවට හමු වුණේ 2020 ජූලි 8. ජූලි 8 බදාදා. එදා උදේ 8 ඉඳන් 11 වෙනකම් අපි මතක ඇති conjunctions කියන පාඩම තෝරලා ඊට පස්සේ බාග්‍රාෆ් එකක කෙටි විස්තරයක් ලියලා letter writing informal letter එකක් ලියලා නැවැත්තුවා. අපි ඒ නවත්තපු තැන ඉඳන් conjunctions කියන පාඩමේ කොටසක් දැන් ඉගෙන ගමු. හරිනේ? අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඔයාලගේ conjunctions කියන grammar tute එකේ conjunctions කියන grammar tute එකේ that means this is the tute මෙන්න tute එක. Conjunctions කියන grammar tute එකේ I have done up to page 4 හතර වෙනි පිටුව දක්වා කරා. ඇත්තටම හතර වෙනි පිටුව නෙමෙයි ওই දරුවන්ට මං page 5 එකේ activities ටිකක් කරා. මතක ඇතිනේ summary එක කියලා දීලා ඊට පස්සේ phrases sentences ඒ activity එක කළා and but o දාලා activity එකක් කළා ඒ exercise එක කළා නැවැත්තුවා. එතකොට අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ දරුවා page 4 එකේ so කියන එක ගැන කොටසක් තියෙනවා අන්න එතෙන්ට යන්න. page 4 conjunctions tutorial සන්ධිපද ගැන කතා කරන ටියුට් එකේ page 4 හතර වෙනි පිටුවට එන්න. so තේරුම ලියාගන්න so so date එක දාගෙන තේරුම ලියාගන්න so එම නිසා මේ හේතුවෙන් එම නිසා කමා මේ හේතුවෙන් කමා නිසා එම නිසා මේ හේතුවෙන් නිසා so this is used before the result clause in a sentence හොඳට අහන් ඉන්න this is used before the result clause in a sentence තේරුම ලියාගන්නකෝ ඉස්සෙල්ලා කිසියම් වාක්‍යයක යම් සිද්ධියකට බලපාන කිසියම් වාක්‍යයක යම් සිද්ධියකට බලපාන ප්‍රතිඵලය සඳහන් කිරීමට පෙර කිසියම් වාක්‍යයක යම් සිද්ධියකට බලපාන ප්‍රතිඵලය සඳහන් කිරීමට පෙර කිසියම් වාක්‍යයක යම් සිද්ධියකට බලපාන ප්‍රතිඵලය සඳහන් කිරීමට පෙර S O SO යොදයි S O SO within inverted commas දාන්න S O SO යොදයි මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟ කොටස පොඩ්ඩක් බලන්න special note විශේෂ සටහන the difference between because and so the difference කියන්නේ වෙනස the difference කියන්නේ වෙනස the difference වෙනස the difference between දෙක අතර because and so because කියන වචනේ so කියන වචනේ අතර වෙනස the difference between because and so because සහ so අතර වෙනස ඉස්සෙල්ල මම ඔයාලට කියලා දෙන්නම් පොඩ්ඩක් ඊළඟට note එකක් ලියලා ආයිත් බලමු දරුවා සාමාන්‍යයෙන් because කියන්නේ සාමාන්‍ය තේරුම නිසා SO SO කියන්නේත් නිසා මම නැවත කියනවා සාමාන්‍යයෙන් because කියන්නේත් නිසා SO කියන්නේත් නිසා ආයෙත් කිව්වොත් BE CA USE because කියන්නේත් නිසා SO SO කියන්නේත් නිසා නමුත් දරුවෝ සිංහලෙන් ওই දෙකේ තේරුම එක වගේ පෙනුනට ඉංග්‍රීසි වල අනිවාර්යයෙන්ම ওই දෙන්න යන්නේ පාරවල් දෙක. හොඳට මතක තියාගන්න because කියන අපි සමහර වෙලාවට දැනුමින් ඉහළට යනකොට අපිට ලොකු ලොකු දේවල් පුළුවන් වෙනවා. නමුත් පුංචි දේ අමතක වෙනවා. අන්තිමට අත්‍යවශ්‍ය වෙන්නේ ලොකු දේට වඩා පුංචි දේ වෙන්න පුළුවන්. ඒක නිසා මේ කියන හැම කොටසක්ම වැදගත්. උමනාවෙන් කම්මැලි නැතුව හරියට අහන් ඉන්න බැරි මේ කාටත් තේරෙන්න තමයි මම මේ තෝරන්නේ. හොඳට අහන් ඉන්න. සාමාන්‍යයෙන් දරුවා because කියන්නේත් නිසා. සමහරු කියනවා because මක් නිසාද යත් කියලා. එහෙම හිතන්න එතුව මම කියන දේ හිතට ගන්නකෝ. because කියන්නේත් නිසා. so කියන්නේත් නිසා.
because කියන්නෙත් නිසා so කියන්නෙත් නිසා එතකොට දරුවා because කියන කේ තේරුමත් නිසා so කියන කේ තේරුමත් නිසා සිංහලෙන් නම් ওই දෙන්න එකම පාරක යනවා වගේ පේනෝ නමුත් දරුවා ඉංග්‍රීසි වලදී ওই දෙන්න යන්නේ පාරවල් දෙක හොඳට හන් ඉන්න බලන් ඉන්න දරුවෝ B E C A U S E because කියන එක යොදන්නේ B E C A U S E because කියන එක යොදන්නේ මොනවා හරි දෙයකට ඔයාලා හිතන්නකො මේ මොනවා හරි දෙය කියලා මොනවා හරි දෙයකට හේතුව අපි හේතුවට කියන්නේ දරුවා reason කියලා හේතුවට කියන්නේ reason මේ මොනවා හරි දෙය මොනවා හරි දෙයකට හේතුව ප්‍රකාශ කරන්න කලින් මොනවා හරි දෙයකට හේතුව ප්‍රකාශ කරන්න කලින් තමයි because දාන්නේ අපි මෙහෙම හිතමුකෝ හරි සරලයි මම ඊයේ පාසල් ගියේ නෑ මම ඊයේ පාසල් ගියේ නෑ මම අසනීපෙන් හිටපු නිසා මම ඊයේ පාසල් ගියේ නෑ මම අසනීපෙන් හිටපු නිසා ඔන්න පුතේ මම දැන් ඔක බෝඩ් එකේ ලියනවා පුතා කිව්වම දූලටත් අදාළයි හොඳේ මම ඊයේ පාසල් ගියේ නෑ I didn't go to school yesterday I didn't go to school yesterday I didn't go to school yesterday මම ඊයේ පාසල් ගියේ නෑ I didn't go to school yesterday මම මෙතනින් ලියනවා ඊළඟ කොටස මේ හේතුව මේ නිසා කියන දාන එක I didn't go to දැන් මේක තමයි මොනවා හරි දෙය I didn't go to school yesterday ඔය ඇයි ඉස්කෝලේ ගියේ නේ ඇයි 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 කියලා ඇහුවාම අපි හේතුවක් නේද දෙන්නේ I was ill මම අසනීපෙන් හිටියා දැන් බලමු I didn't go to school yesterday මම ඊයේ ඉස්කෝලේ ගියේ නේ I was ill මම අසනීපෙන් හිටිය නිසා නිසා කියලා කියන්නේ because එහෙනම් පුතේ බලන්න මොනවා හරි දෙයකට reason එක හේතුව මොනවා හරි දෙයකට reason එක හේතුව මම ඉස්කෝලේ ගියේ නැත්තේයි මම අසනීපෙන් හිටපු නිසා මම ඉස්කෝලේ ගියේ නැත්තේයි මම අසනීපෙන් හිටපු නිසා මොනවා හරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් because දානවා අපි තවත් උදාහරණයක් දෙකක් බලමුකෝ එකකින් තේරුම් ගන්න අමාරුයිනේ මතක තියාගන්න මොනවා හරි දෙයකට හේතුව ඒ කියන්නේ reason එක සඳහන් කරන්න කලින් තමයි because දාන්නේ මේ තව දෙයක් I can't marry you මට ඔයාව කසාද බඳින්න බෑ මොනවා ඔයාට මට මාව කසාද බඳින්න බෑ ඇයි ඒ මට රස්සාවක් නැති නිසා අන්න මට ඔයාව කසාද බඳින්න බැරි ඇයි හේතුව I don't have a job මට රස්සාවක් නැහැ I don't have a job මට රස්සාවක් නැහැ I can't marry you මට ඔයාව කසාද බඳින්න බෑ I can't marry you මට ඔයාව කසාද බඳින්න බෑ ඇයි හේතුව I don't have a job මට රස්සාවක් නැති නිසා because I can't marry you because I don't have a job. මට ඔයාව කසාද බඳින්න බෑ. මට රස්සාවක් නැති නිසා. I can't marry you because I don't have a job. මෙන්න දරුවා තුන්වෙනි එක උත්සාහ කරන්න මේකෙන් තේරුම් ගන්න. We didn't play yesterday. අපි ඊයේ සෙල්ලම් කරේ නෑ. We didn't play yesterday. අපි ඊයේ සෙල්ලම් කරේ නෑ. ඔයාලා ඊයේ සෙල්ලම් කරේ නෑ. ඇයි? We didn't play yesterday. අපි ඊයේ සෙල්ලම් කරේ නෑ. ඇයි? It rained heavily. හයියෙන් වැස්සා. It rained heavily. හයියෙන් වැස්සා. අපි ඊයේ සෙල්ලම් කරේ නෑ. We didn't play yesterday. ඇයි? හයියෙන් වැස්ස නිසා. හේතුව තමයි හයියෙන් වැස්සා. Because it rained heavily. Because it rained heavily. Because it rained heavily. එහෙනම් පුතේ තේරුම් ගන්න දූලටත් එක්ක කියන්නේ මොනවා හරි දෙයකට reason එක කියන්නේ හේතුව මොනවා හරි දෙයකට හේතුව මොනවා හරි දෙයකට reason කියන්නේ හේතුව මොනවා හරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් before we
mention the reason for something. Api monohari dekata hetuwa sandahan karanna kalin we have to use because. Apita because dan wenawa. Ehenam monohari dekata hetuwa sandahan karanna kalin because dano. Ehenam man hitanawa me du daruwanta puluwan kiyala dula putala degollanta man kiyanne monohari dekata hetuwa sandahan karanna kalin because dano. Because danne nitharama mehema hitanna daruwo reason eka hetuwata kalin api singhalen nan man ehe giye nette wessa nisa api singhalen nan nisa kiyanawane english walin oy nisa kiyana ga ganna thamai because danne harine etakota monohari deekata hetuwa sandahan karanna kalin because dano eka den api ilangata igana ganna yanne so gana harine I was ill mama asaneepen hitiya I was ill man asaneepen hitiya මේ අසනීපෙන් හිටියේකින් මට ලැබුණු ප්‍රතිඵලයේ යහපත් හෝ අයහපත් වෙන්න පුළුවන් හොඳේ දරුවෝ පොසිටිව් ඕ නෙගටිව් රිසල්ට් එකක් ලැබෙන්න පුළුවන් මම අසනීපෙන් හිටියා I was ill මම ඉස්කෝලේ ගියේ නැහැ I didn't go to school මම අසනීපෙන් හිටිය නිසා ඉස්කෝලේ ගියේ නැහැ මම I was ill. Mang asani peng hiti ekem madalabunu pratipale magadda madi school ayanne beri una. I was ill. Mang asani peng hitiya ekem madalabunu pratipale. I didn't go to school. Mam school ekiye ne. I was ill. So danna kalin kamai kadano nan tamai siya siya kuni verdi. I was ill. So I didn't go to school. මම අසනීපෙන් හිටියා ඒක නිසා මට ඉස්කෝලේ යන්න බැරි වුණා එතකොට අසනීපෙන් හිටිය එකෙන් මට ලැබුණු නෙගටිව් රිසල්ට් එක අයහපත් ප්‍රතිඵලය තමයි මම ඉස්කෝලේ ගියේ නැහැ එහෙනම් ඉස්කෝලේ ගියේ නැහැ කියන්නේ අසනීපෙන් හිටපු එකෙන් මට ලැබුණු ප්‍රතිඵලය කියන්නේ රිසල්ට් එහෙනම් දරුවෝ මොනවා හරි දෙයකට ප්‍රතිඵලය මොනවා හරි දෙයකින් ලැබෙන රිසල්ට් එක ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් සෝදානෝ අපි තව එකක් බලමුකෝ ඉන්දියා played well ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා ඉන්දියා played well ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා හොඳින් ක්‍රීඩා කරපු එකෙන් ලැබුණු ප්‍රතිඵලය දකින්න දරුවා They won the match. Own tarange dinwa. India played well. India wohadin kreeda karpeken labunu pratipalaya. They won the match. Own tarange dinwa. India wohadin kreeda kala nisa. Own tarange dinwa. Enang kreeda wohadin kreeda krimen labunu result ka pratipalaya tamai. Match ka dinan na puluang una. Tereso. Oyage jeevitayata gannako mehema ekak. I studied hard. Mama mahansien padam kala. Mukaddaru mahansien padam kirimen labana pratipalaya. Hondin vibhage samat veno. Menne hena labunu pratipalaya. I passed the exam. Taman thamangema tarka karanna. Meka pratipalayakda hetuwakda. Reason ekakda result ekakda kiyala. Reason එක කඩ කලින් because result එක කඩ කලින් so taman tamangen prashna karanne yamakin laben yamak labenne hetuwak nisa nan reason ekak nan because result pratipalayak nan so I studied hard mama mahansien paadam kala mata labunu pratipalaya tamai I passed the exam mam vibhage samathuna ehenam meka pratipalayak uttare so understood pahadili ne එනම් පුතේ මං අන්තිම වතාවට කියන්නේ හොඳට අහන් ඉන්න මොනවා හරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් දාන්නේ because මොනවා හරි දෙයකින් ලැබෙන ප්‍රතිඵලය result එක සඳහන් කරන්න කලින් දාන්නේ so මොනවා හරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් reason එක හේතුව මොනවා හරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් reason එක හේතුව සඳහන් කරන්න කලින් because මොනවා හරි දෙයකින් ලැබෙන හෝ ලැබුණු දැනට ලැබුණු දෙයක් වෙන්න පුළුවන් ලැබෙන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්
मनोहर देखें लेबनो हो लेबनो रिजल्ट का प्रतिपल है संधान कराने कालिंसो तब तुम पाने केल देने दरु उन्हें रांगीन मनोहरी देख के डन लेबन मनोहरी देख के हेतु when we want to express the reason for something apita monohari deekata hetuwa sandahan karanna kalin api danne because when we want to express the result of something monohari deeka pratipalaya labunu ho labena pratipalaya sandahan karanna kalin so monohari deekata hetuwa sandahan karanna kalin because monohari deekin labena ho labunu pratipalaya sandahan karanna kalin so monohari deekin labena pratipalaya sandahan karanna kalin so reason එක හේතුව වලට කලින් because reason එක මොනවාරි දෙයකට හේතුව සඳහන් කරන්න කලින් because මොනවාරි දෙයකට හේතුව reason එක සඳහන් කරන්න කලින් because මොනවාරි දෙයකින් ලැබෙන හෝ ලැබුණු result එක ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් so මේ අන්තිම පාර මොනවාරි දෙයකට හේතුව කියන්නේ දරුවෝ reason එක සඳහන් කරන්න කලින් because මොනවාරි දෙයකින් ලැබුණ හෝ ලැබෙන රිසල්ට් එක ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් සෝ පොඩ්ඩක් අපි බලලා නෝට් එකක් ලියාගමු The difference between because and so you saw so highlight කරගන්න නැත්නම් underline කරගන්න අනුන්ගේ ව ගන්න එපා තමන්ගේ පෑනෙන් you saw to express a result kiyana ka underline karanna highlight karanna so kiyana ka underline karanna highlight karanna you saw to express a result pratipalaya prakasha kirimata so yodanna express kiyanne prakasha kirimata use bhavita karanna so kiyana ka to express the result pratipalaya dakunu patte ida thiyenone daru me thiyena ona tarang ida mehiliya SOSO යන පදය inverted commas ඇතුළේ ලියන්න ප්‍රතිඵලය SOSO යන පදය ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට පෙර යොදන්න 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 පුතාල දූල දෙගොල්ලම එක්සැම්පල් එක චුට්ටක් බලන්න මම කිව්වට පිළිගන්න එපා He studies a lot පුතේ සෝදාන්න කලින් වඩා හොඳයි කමා එක දාන්න අපි 100ක් නිවැරදි He studies a lot කියන්නේ ඔහු සෑහෙන්න පාඩම් කළා ප්‍රතිඵලය බලන් he is the best student ඔහු තමයි හොඳම සිසුවා එතකොට ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා ඔහු තමයි හොඳම සිසුවා පාඩම් කරන කෙන ලැබෙන ප්‍රතිඵලය තමයි හොඳම සිසුව බවට පත් වීම දකුණු පැත්තේ තේරුම ලියන්න ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා ඔහු තමයි හොඳම ශිෂ්‍යයා ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා ඔහු තමයි හොඳම ශිෂ්‍යයා ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා ඔහු තමයි හොඳම ශිෂ්‍යයා ඔය ඉංග්‍රීසි එක්සැම්පල් එකේ සෝ කියනක හයිලයිට් කරන්න අන්ඩර්ලයින් කරන්න සිංහල එකේ නිසා හයිලයිට් කරන්න අන්ඩර්ලයින් කරන්න සෝ සහ නිසා දැන් පුතේ බලන්න he studies a lot ඔහු සෑහෙන්න පාඩම් කරනවා ඒක තමයි reason හේතුව ඒ හේතුවෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි so he is the best student පාඩම් කරන හේතුව තමයි පාඩම් කරන එකකින් ලැබෙන ප්‍රතිඵලය ඔහු සෑහෙන්න ඔහු තමයි හොඳම ශිෂ්‍යයා ruan didn't like the movie ruan චිත්‍රපටියට කැමති වුණේ නැහැ ruan didn't like the movie ruan චිත්‍රපටියට කැමති වුණේ නැහැ ඉතින් අකමැති වීමේ ප්‍රතිඵලය මොකද්ද so he she කියලා තියෙන s කපන්න s h e she නෙවෙයි he s කපන්න ruan didn't like the movie ruan චිත්‍රපටියට කැමති වුණේ so එම නිසා නැත්තම් නිසා he turned off the tv ඔව් රූප වාහිනිය නිවා දැමුවා off කරා එතකොට චිත්‍රපටියට අකමැති වීමෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි tv එක off කිරීම තේරුම ලියාගන්න රුවන් චිත්‍රපටියට කැමති නැති නිසා
රුවන් චිත්‍රපටියට කැමති නැති නිසා ඔව් ටීවී එක නිවා දැම්මා ඔෆ් කරා රුවන් චිත්‍රපටියට කැමති නැති නිසා චිත්‍රපටියට කැමති වීමේ ප්‍රතිඵලය තමයි ටීවී එක ඔෆ් කිරීම රුවන් චිත්‍රපටියට කැමති නැති නිසා ඔහු ටීවී එක නිවා දැමුවා ඉංග්‍රීසි එකේ සෝ සිංහල එකේ නිසා රුවන් චිත්‍රපටියට කැමති නැති නිසා ඔහු ටීවී එක නිවා දැමුවා ඊළඟ එක්සැම්පල් එක Yesterday was a holiday. ඊය නිවාඩු දිනයක් වුණා. So the school was closed. නිවාඩු දිනේ නිසා ලැබුණු ප්‍රතිඵලය මොකද්ද? පාසල් වැහුවා. Yesterday was a holiday. So the school was closed. තේරුම ලියමු. ඊය නිවාඩු දිනයක් වූ නිසා පාසල වසා දැමුවා. ඊයේ නිවාඩු දිනයක් වූ නිසා පාසල වසා දැමුවා අන්ඩර්ලයින් කරන්න සෝ එහෙම නැත්නම් හයිලයිට් කරන්න සෝ සහ නිසා I lost my khaki 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 කියන්නේ මේ කාකි පාට කියන එක නෙවෙයි අනේ කා කියන්නේ කාර් එක කී කියන්නේ යතුරු S එක කපන්න khakis නෙවෙයි khaki I lost my khaki හැබැයි I lost my khaki මම මගේ කාර් එකේ යතුර නැති කරගත්තා යතුර නැති කරගැනීමේ ප්‍රතිඵලය මොකද්ද so I took a taxi ඒක නිසා මම ටැක්සියක් කුලියට ගත්තා I lost my khaki so I took a taxi so highlight කරන්න තේරුම ලියන්න මගේ කාර් එකේ යතුර නැති වුන නිසා මම කුලී රතයක් ගත්තා මගේ කාර් එකේ යතුරු නැති වුන නිසා මම කුලී රතයක් ගත්තා අන්ඩර්ලයින් කරන්න සෝ සහ නිසා දැන් පුතේ සෝ ඇති දැන් බිකෝස් කියලා දුන්නා එක්සැම්පල් ටිකක් බලමුකෝ යූස් බිකෝස් ටු එක්ස්ප්‍රෙස් අ රිසල්ට් සමා වෙන්න යූස් බිකෝස් ටු එක්ස්ප්‍රෙස් අ රිසල්ට් නෙවෙයි එතන රිසල්ට් කියන තැනට එන්නේ රීසන් R E A S O N R E A S O N use because to express a reason R E A S O N okay because කියන කයි reason කියන කයි highlight වෙන්න ඕන because කියන කයි reason කියන කයි highlight වෙන්න ඕන තේරුම ලියා ගන්න දකුණු පැත්තෙන් කිසියම් දෙයකට inverted commas ඇතුලේ හේතුව reason කිසියම් දෙයකට හේතුව किसियाम देयकट हेतु किसियाम देयकट हेतु संधान किरीमट पेर किसियाम देयकट हेतु संधान किरीमट पेर बिकॉज एक इन्वर्टेड कमास अतुले बिकॉज यदाई किसियाम देयकट हेतु संधान किरीमट पेर बिकॉज यदाई एग्जांपल का බලන්න He is the best student. ඔහු තමයි හොඳම සිසුවා. අර කලින් ලියපුවාම අගමුල මාරු කරනවා. He is the best student. ඔහු තමයි හොඳම සිසුවා. ඇයි? ඔහු හොඳම සිසුවා වෙන්නේ ඇයි? Because he studies a lot. ඔහු හොඳින් පාඩම් කරනවා. ඒකයි. He is the best student. ඔහු තමයි හොඳම සිසුවා. ඇයි? Because he studies a lot. ඔහු හොඳින් පාඩම් කරන නිසා. තේරුම ලියාගන්න. ඔහු හොඳම ශිෂ්‍යයා වන්නේ ඔහු හොඳම ශිෂ්‍යයා වන්නේ ඔහු හොඳින් පාඩම් කරන නිසා ඔය දරුවෝ මෙච්චර කාලකට මේක මෙච්චර බැරෑරුම් කියලා හිතුවේ නැති ඇති බිකෝස් කියනක ඔහේදුවා සෝ කියනක එක්ක දැනගෙන හිටියේ නැ ලියන්නම් වාලේ ලිව්වා වෙනස දකින් මෙහෙම පාඩම් කරන්න ඒකනේ අමා සමහරු කරන්නේ මේ පාඩම් අතෑරලා යන උගන්නන්න අමාරුයි නේ බෑ දරුවෝ මමත් අමාරුවෙන් හරි ඉගෙනගත්ත දේ ඔයාලා ඉගෙන ගන්න ඔහු හොඳම ශිෂ්‍යයා වන්නේ ඔහු සෑහෙන්න පාඩම් කරන නිසා එක්සැම්පල් ටිකක් බලමු තව I didn't go to class because I was sick. මම පන්ති ගියේ නැත්තේ මම අසනීපෙන් සිටිය නිසා. සිංහල වාක්‍ය නම් අගට යන්නේ නිසා.
mama asani pen sitiya nisa because saha nisa highlight karanna kalin ekey okay mama panthi giye nathte ai mama asani pen hitiya nisa anna hetuwa reason ekak mama asani pen hitiya we arrived early today because we have a meeting at 7 a.m. we arrived early today because we have a meeting at 7 a.m. thirumaliyilimu api ada kalin aave api ada kalin aave api ada kalin aave apita ude 7 ta raswimak tiyena nisa api ada kalin aave apita ude 7 ta raswimak tiyena nisa api ada kalin aave apita ude 7 ta raswimak tiyena nisa oyala kalin aave ei hetuwa den apita raswimak tiyena nisa අන්න හේතුව රැස්වීමක් තියෙන නිසා අපි අද කලින් ආවේ අපිට උදේ 4 රැස්වීමක් තියෙන නිසා because සහ නිසා last one she got presents because it was her birthday she got presents because it was her birthday ඇයට තෑගි ලැබුණේ ඒ ඇයගේ උපන්දිනය නිසා ඇයට තෑගි ලැබුණේ ඇයි ඇගේ උපන්දිනය නිසානේ අන්න හේතුව ඇයට තෑගි ලැබුණේ ඒ ඇයගේ උපන්දිනය නිසා ඇයට තෑගි ලැබුණේ ඒ ඇයගේ උපන්දිනය නිසා අන්ඩර්ලයින් කරන්න හයිලයිට් කරන්න because සහ නිසා ඇයට තෑගි ලැබුණේ ඒ ඇයගේ උපන්දිනය නිසා right this is the final part of conjunctions part 1 conjunctions part 1 මතකයි නේද දරුවෝ fan boys කියලා අපි ගණන් ගත්තා ඒකේ අවසාන කොටස අපි ඉන්නේ you have to turn to page 7 පිටු අංක 7ට යන්න ඒකේ translation on coordinating conjunctions කියලා තියෙනවා ඒක තනියෙන් කැපුවත් කමක් නැහැ translation කොටස මම දෙන්නේ නැහැ ඒ කියන්නේ සිංහල වාක්‍ය දෙල ඉංග්‍රීසි වලට හරවන එක ඒක තනියෙන් කපන්න තියෙන්නේ translation on coordinating conjunctions තමයි අපි මෙච්චර කාලෙක ඉගෙන ගත්තේ fan boys කියලා for and but no මතකයිනේ හරි අපි මේ පහ කරමු හරියට තේරෙන්න fill in the blanks using because also fill in the blanks system පුරවන්න using භාවිතා කරමින් because so මතක් කරගන්න because කියන්නේත් නිසා so කියන්නේත් නිසා because කියන්නේත් නිසා so කියන්නේත් නිසා එතකොට වෙනස මතක් කරගන්න මොනෝhari දෙයකට මොනෝhari දෙයකට හේතුව සඳහන් කරන්න කලින් because මොනෝhari දෙයකට reason එක හේතුව සඳහන් කරන්න කලින් because මොනෝhari දෙයකට reason හේතුව සඳහන් කරන්න කලින් because මොනෝhari දෙයකින් ලැබෙන හෝ ලැබුණු මොනෝhari දෙයකින් ලැබෙන හෝ ලැබුණු result එක ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් so මොනෝhari දෙයකට reason එක හේතුව සඳහන් කරන්න කලින් for නැත්නම් because මොනෝhari දෙයකට reason එක හේතුව සඳහන් කරන්න කලින් because මොනෝhari දෙයකින් ලැබුණ හෝ ලැබෙන ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් so බලමු මුලින් ඉඳන් අගටම කියවන්න mother cooked rice අම්මා බත් ඉව්වා mother cooked rice අම්මා බත් ඉව්වා I ate මම කෑවා අම්මා බත් ඉව්වකින් ලැබුණු ප්‍රතිඵලය මොකද්ද මට කන්න පුළුවන් වුණා එහෙනම් mother cooked rice so I ate මම ලිව්වට පස්සේ ඔයාලට අවස්ථාව දෙන්න ලියා ගන්න පළවෙනි එක ලියා ගන්න ප්‍රශ්නේ ලියලා පළවෙනි එක ලියා ගන්නකෝ fill in the blanks using because also fill in the blanks using because also please write only the first one palaweni kelila uttare liya gan mother cooked rice amma bat yuweken labunu pratipale thamai mata kanna puluwan una so nisa I ate oda awashana metenda kama ekak danna etoda 100% perfect mother cooked rice so I ate second one I don't care you man ubawa ganan ganne ne I don't care you man ubawa ganan ganne ne You are too much. Bo onota wada wedi. I don't care you. Mang ubawa ganan ganne ne. You are too much. Ba ganata wedi. I don't care you. Mang ubawa ganan ganne. Ei?
Hetuwa you are too much bolonoda wada wedi hetuwa because write down the second one rule akka rule ak liya ga I don't care you manga bo ganan ganne nette because you are too much bolonoda wada wedi I don't care you manga bo ganan ganne ne because you are too much thonoda wada wedi wedi nisa I don't care you because you are too much. You are too much. Can you bone out or die ready? Number 3. Ravi is a swollen-headed boy. A swollen-headed boy. Can you olu vai dimicha pirimi namai? Can you kohi hari happy olu olu kuvela neve? Can you pramane tavada nigang hituwa karvi dira nigang olu dumma ganinne? High class porakwa ge. Ravi is a swollen-headed boy. Ravi can you olu vai dimicha pirimi namai? Everybody hates him kisi kenek eyata kemathi ne hemoma eyata akamathi hemoma eyata vaira karano ravi is a swollen headed boy ravi kiyanne oluwe divicha pirimi lame me oluwe dumma gatteke pratipalaya mokaddu u hitan inne uta u porak kiyala ravi is a swollen headed boy ravi kiyanne oluwe divicha pirimi lame e oluwa dumma ganime pratipalaya tamai hemoma uta vaira karano so Ravi is a swollen-headed boy, so everybody hates him. Ravi is a swollen-headed boy, so everybody hates him. Number 4. I want to marry you. Matto yava bandinnona. I want to marry you. Matto yava bandinnona. Ai, I love you so much. Mangwaada sahena adare karana nisa. බඳින්න ඕන කරනකට හේතුව තමයි I love you so much because reason එකට කලින් because I want to marry you because I love you so much I want to marry you because I love you so much I want to marry you because I love you so much you have to write down last one I didn't do homework. Mama gedara weda kale ne. I didn't do homework. Mama gedara weda kale ne. Ai? Vessa nisa. Asani pen hitiya nisa. Ne. Api balama ilang kotasa. I didn't do homework. Man gedara weda kale ne. The teacher punished me. Guru waraya mata danduwam kala. I didn't do homework man gedara weda kare karapu nathi eken mata labunu man kiwwane labena pratipale positive yahapat wenna puluwan negative ayahapat wenna puluwan I didn't do homework man gedara weda kale nathi eken mata labunu pratipale result ekak thamai the teacher punished me guru waraya mata danduwam kala the teacher punished me gedara weda kale nathi eken mata labunu result ekak so the teacher punished me guru waraya mata danduwam kala I'll repeat monkey putika nemata kiyannam e athare liya ganna liyapu aya fill in the blanks using because so jeevithaye thiyena thura amathak karanne pa mono hari deekata reason ekak kiyanne hetuwa sandahan karanna kalin because mono hari deekata reason ekak kiyanne hetuwa sandahan karanna kalin because mono hari deken labena ho labunu mono hari deken labena ho labunu mono hari deken labena ho labunu result එක ප්‍රතිඵලය සඳහන් කරන්න කලින් so mother cooked rice අම්මා බත් ඉව්වා අම්මා බත් උයපකෙන් මට ලැබුණු ප්‍රතිඵලය so උයපු නිසා I ate මම කෑවා I don't care you මං බෝ ගණන් ගන්නෙ නෑ you are too much ඔබ ගානට වැඩි මං බෝ ගණන් ගත්තේ නැත්තේ ඇයි ඔබ ගානට වැඩි නිසා ඔබ ගානට වැඩි කියන්නේ හේතුවක් I don't care you because you are too much බෝනට වඩා වැඩි නිසා Ravi is a swollen-headed boy. Ravi kiyanne oluwe dimichcha pirimi lamek. Everybody hates him. Hemoma eyata vaira karanawa. Kisi kenekota eya peyenna ba. Ravi is a swollen-headed boy. Oluwe dimichcha pirimi lamek wimen eya labapu awasiya mokadda pratibalaya mokadda? So everybody hates him. Hemoma eyata vaira karanawa. I want to marry you. Mata oyawa bandinna ona. Ai? I love you so much. Man oyata godak aadare karana nisa. Hetuwa aadare karanawa because I didn't do homework man gedara weda kale ne mama gedara weda kale ne thiyekem mata labunu pratipalaya so the teacher punished me guru waraya mata danduwam kala that is the end of the first part of conjunctions